කවරු හරිගෙනෙ කොයටට බොරුවක් කියලා ඔයාව රවටන්න හැදුවොත් ඔයාට මොකද හිතෙන්නේ. චිත්‍රපටයක හැම්ම චරිතයක්ම එකතු වෙලා ඔයාව රවටන් උත්සාහ කර එතකොට මකද හිතෙන්නේ ඒ හැඟීම මොනවා ගෙද කියලා දනගණ නම් ඔයාට නස් අවට් ෆිල්ම් එක බලන්නව වෙනවා. ෙමි කියන්නවනම චිත්‍රපටිය ලෝක ප්‍රසිද්ධ අපරාද නවකතා ේඛකා වෙන්න ඇගතතා ක්‍රස්ටික ආභාශයගන්න උත්සාහකරපු ෆිල්ම්ි එකක්. විශේෂයෙන්ම ඇගේ කතාාවල රාස්පරිෂකගයාාව වන්න හකිවල් පොයිරෝ ප්‍රශ්නවි ඳන ස්ටයිල්ලක. එවගේ මේ කතාාවල නිතරම දකින ලබෙන ගොති කාචක ව ද දෙව. හැයි ඒ උත්සාහය කොයිතරම්දුරට සාර්ථක වෙලාතියනවාද කියනක තීරණය කරන එක මම ඔයාලට බාර කරනවා. මේ ෆිල්ම්මික ්‍රාම මිස්ට්‍රිස්සාහ කොම ඩි ගනට අයිති ෆිල්ම්ම එකක්. ෆල්ම්ි එකේ ම කින ප්‍රද්ධානම දේ තමයි අනිත් ෆිල්ම් සල වගේ මේ ෆිල්ම් එකේ විය පොයින්ට් කැරක්ට එකක් වත් නැරට කෙනෙවත් න්නහ ඒයන්නේ මේ කතාව ඇතුළෙ ඉන්න කෙනෙකුගේ කෝනෙන් නෙවෙයි අපි ෆිල්ම් එක දකින්නේ. මේික වාසිය තමයි ෆිල්ම්ම එකක ව්‍යියපොන්ට් කරක්ට එකක් ඉන්නවනම්, ඒනා නොදන්න කරුණු ප්‍රේශ්ෂකින් වෙන අපි දැනග න්නෙත් නහැ. ැ විදිට ෆිල්ම්ි එක බලද්දී අපි හැම්ම තැනකම සිද්ධ වන දෙවා දකිනවා. නමුත් මේික අවාසය තමයි මේ ඕනුම චරිතයකට පුළුවන් ඕනම වෙලාවක අපිව නොමගයවන්න. මේ වගේ තැනකදි අපිට ප්‍රධාන චරිතයවත් විශ්වාස කරන්න බැහැ. අපි පොඩ්ඩක් කතාව පැත්තට හරුණුත් ෆිල්ම්ි එක ආරම්භ වෙන්නේ ධනකවේරේක් වන්න හාලන් ්‍රෝම්බිගේ මරණය තෙක්ක. ැලුපැල්මිටම මේක සියද විනිසා ගැනීමක්. හැබැයි නිරනාමික පුද්ගලේත් මේ මරණය සැකකරනවා වගේම මෙ අභිරහස විසඳන්න පෞද්ගලික රහස්පරිශ්කවරයකු කැඳවනවා. හරි විදියට නම් ාලන් ත්‍රෝම්බිගේ මරණින් පස්සේ එයාගේ බූධලේට උරුමකාම් කියන්න දර්මුණුපුරන් පිරිසක්ම ඔහුට ඉන්නවා. හැබැයි අන්තිම කැමැත්තට අනුව ඔගේ බූධලේත් තානි අයිතිකරුව වෙන්නේ ඔගේ හෙදිය මර්තා කබ්‍රේර. ඉන් තමන්ගේ අන්තිම කැමැත්ත වෙනස් කරපු බව එලිකරපු දවසම රෑ හලන් මැරුණෙ කොහමද ඔය තමත් ෆිල්ික බල ැ්නම් ස්පොල් කරගණනි කැමති නැත්නම් දැම්ම විඩියක ෝස් කරලා ෆිල්ම් පලන්න මකද මෙතනි නිහට ෆිල්මික ස්පොයිල සඩංගෙන නිසා හො ෆිල්ම්ි එක අවසානයේද අපි දැනගන්නවා මර්තාකබ්‍රේර සම්පූර්ණයෙන්ම නිර්දෝශය සහ මේ හැමදේම පිටිපස්සේ ඉඳ තියනෙ රැන්සම් බව. ඉතින් නිසැකවමක් මේ කතවෙත් තුෂ්ටය වෙන්නෙ රැන්සම්. එතකොට මේ කතාව වීරයක් කවුද. මාර්තා අද ඒමන්නත් නම් පෞද්ගලික රාස්පරිෂක බෙනොුත්ත. අපි කොට කතාව මුලටයමු. මෙතනදි මම දකිවිතියට බෙනොයි නියෝජනය කරන්නේ ප්‍රේක්ෂකින් වන අපිව. ඉතින් බෙනොයිට ්‍රවටන හම්ම තැකදිම අපි ත්‍රවටෙනවා. මුල ඉඳලම හම චරිතයක්ම මෙවිදියට අපිව රවටනවා. මොලිම මෙනු මේ කටුත්තරෙන් මෙතනදි කකෙක ගෙනෙදි හාලන්නඟ ඇත්තටම ඉන්නෙ කවුද කියනෙක පැදිලිවෙලෙන් හ. මොකද මේ දර්ශනවල පෙන්නන්නේ මේඇයගේ කටවුත්තරවලද එයාලා හිතින් මවාගන්න දර්ශන මිනික් ඇත්තරම මෙතන සිද්ධ වනද දෙ නෙවෙ. හැබේ කටවුත්තරය අතරදි මෙයාල කටවුත්තරේ කියන්නේ නැති තමන්ගේ මතකයන් සම්බන්ධ දර්ශන ඇත්තටමේ ඒ ඒතඇංගල සිද්ධවන දේවල්. දැං අපි බලමු හාලන් තමන්ගේ දරමුණපුරන්ට වෛර කරාද කියලා. නැහැ. මෙන මේවෙල්ලා විදි හාලන් තමන්ගේ පවුලෙ අයගෙන කියීන ේවල්වලින් හොන්දටම පැදිල්වෙනවා හාලන්ට එයාලගෙන කිසිම වෛරයක් නැහැ කියලා . පවුලට පිටිින් එකතු වුණයගේවැරදිකිීපයක් ඇරෙන්න්න හාලන්ගේ දරුවෝ හාලන්ට කිසිම වරදක් කරන්න නහැ. ඔවුන් ස්වාදීන වෙනවා දකින්නම් විත රයි හාලට අවශ්‍ය වෙන්නේ. එනම් හාලන්ට මෙහම්ම බූදලයක්ම මාර්තගෙනමට පවරන්න වෙන හේතුවත් තියෙන්න්න ඕන. එතකට මේ පවුලේ අය දේපල්වලින් ඔලුව තුම වගත්තා අයද. නැහැ මේ හැම කෙනනිෙක්ම තමගේ තාත්තට ආදරේ. එවගේමත් තමගේ සේවකන්ට වනත් බොම ගෞරවනිය විදියට සකට පිරිසා. හො මුදාහන්වේ තමයි හාලඟ මරණින් පස්සේ මෙයාලා ඉදිරිපත්වෙනවා මාර්තගේ අනාගතය ගැන බලන්න එතකොට මාර්තා මොන වගේ කෙනෙත්ද. මාර්තට පිරිසක් ඉදිරිය බොරු කියන්න බැහැ මොකද බොරුකීමේ සිතුවිල්ලත් එක්ක මාර්තට වමන යන නිසා. හැබැයි එහෙමයි කියලා මාර්තා බොරු නොකෙඉන්නෙත් නැහැ මේක යම්තාදුරුකට පාරණය කරගනීම හැකියාවක් මාර්තට තියෙනවා. ිල්ම් එක තනකද අපි දක් කියෙනවා කිසිම මහන්සියක් නැතුවත් සම්පූර්ණයම මේ වමනයාව පාලනයකරගෙන මාර්ත බොරුවක් කියවා. බෙනයිට අහත්දි කොහොමද ගෝබෝඩික වැටුණ කියලා මර්ත කියනවා අපි එහෙට මෙහිට ඇවිදපු නිසා කියලාගේ. එඒත් ඇත්තටම ගෝබෝඩික වැටුුණේ හාලන් එක පෙරලපු නිසා. මෙතනති බොරු කිවට මාර්තට වමනයන්නේ නැහැ. ඊනකට රහස් පරිශ්වක බෙනෝයිට් ගැන කතාකරොත් බෙනෝයිට් මේ කතාවට සම්බන්ධ වෙන්නේ නිර්නාමික ලිපියක්කක ලැබුණ මුදල් නිසා. ැයි බෙනයිට් මේ කතාව ඇත්තුලේෙදි කිසි සේත්ම දක්ෂ රහස්පරික්ෂකයක්වෙනෙන් හැ. ප්‍රද්ධානව හේතුවතම්මයි බෙනොයිට එක තනකදි කියනවා මර්ත මුණගැහුණු පළවෙනි දවසතිම මාර්තක සපත්තුවවෙල් ලේ පැල්ලම දැක්ක කියලා. එම දැක්ක නම් මාර්ත මේ මරණය වෙලාවෙල් ළඟහිටපු බවට හොන්ඳම සාක්ෂය තමයිඒ. ඒ බව දැන දැනත් ඕු මාර්ථාව ලංකරගත්තා ඒකෙ මාර්තට අවස්ථාව ලැබුණ සමහර වටිනා සාක්ෂි විනාශ කරලදාන්න. ඒ කොහෙත්ම දක්ෂ රහස්පරික්්ෂකයගේ ලක්ෂණයක් වෙන්න නැහැ එවගේම මේ පැල්ලම මාර්තාක සපත්වූට ආවෙක් කොහොමද සහ කොයි වෙල්ලා වෙදිද කියන කරණාවට මුල්තියන නොදීම නිසා බෙනොයිටවාගේම ප්‍රේක්ෂකයක් වෙනම පාර්කට ගමන් කරනවා. හොඳ අපිදැන් බලමු කාටද හාලන් මරාදැවීමේ අවශ්‍යතාවේ මතුවෙන්නේ කියලා. රැන්සම් මෙදාලා දනගන්නවාන් සියලුම දේපල මාර්තානමට ලි්ව කියලා. එනිසා මාර්තා හාලෑන්ගේ මරණහිට වර්දකරු කිරීම තමයි එකක්ම මාර්ගය වෙන්නේ දේපල අයිතිය ආයමත් ලබාගන්න. ඉළඟට මාර්තා. කිසිම තැනකද අපි දකින්න එනහැ මාර්ත මේ අන්තිම කැමැත්තගැෙන කලින් දැනගෙන හිටිය කියලා. නමුත් අපි දන්නව මාර්ත ොරු කිය ඇති අහුනාට මාර්තට බොහම දක්ෂ විදියට ඇත්ත නොකය ඉන්න පුලුවන් බව. ඉති මොන විදිියකින් හරි මාර්තයක දැනගෙන හිටියනම්, එදාරෑ මාර්තා දැනගන්නවා හාලන්ගේ හිත වෙන ස්වමීින් පරතින බව. හලන් අන්තිම කැමැත්තා ආයුතු වෙනස් කරන්න කලින් ඔහ මරාදමනක තම්මයි දේපල ලබාගන්න තියෙන හොඳව ක්‍රමය. හැබයි ෆිල්ම්ි එක කොතනකුවත් ඒකෙන සඳහරක් නැති නිසා අපිට ඒතර්කය සම්පූර්ණයෙන්ම අතාරයත් ඔන්න අපට ඊළඟටහම් වෙනවා මාර්තාට තවත් හේතුව හාලුන්ගේ මරණය සිද්ධ කරන්න. හන්සම්ගේ උපක්‍රමේ නිසා මර්තා හිතනවා තමන් හාලන්ට වැරදි බෙහෙතක් දුන්න කියලා. ඉතිං මාර්ත අටතියෙන එක්කම අරමුණ තමයි තමන් සහ තමන්ගේ පවුලෙ අය ආරක්ෂා කරගන්නක. වැරදි බෙහෙතක් නිසා හාලන් මැරුණුත් මර්තා හිරයනවා විතරක් නෙවෙයි, මාර්තගේ අම්මටත් අනවසර සංක්‍රමිකේක් විදියටට නීති මේ ප්‍රශ්නවලට මූුණ දෙන්න සිද්වෙන. ති පහසම ක්‍රමී තමයි හාලන් වෙනත් ක්‍රමයකින් සිවිදිවි නසාගත්ත බව පෙන්නීම, හෙමන්නත්තම් ඕහට සේදිවිනසාගන්න අනුබලදීම. මේ කතාවෙදී රැන්සම්ගේ මාර්තාගේ වෙනස තමයි රැන්සම්ගේමික ප්ලේ කරන්නේ දිීන්න බලාගෙන. නමුත් මාර්ත කරන්නේ තමන් බේරෙන්න්න උත්සාකරනක විතරයි. මෙතනදි ඒ තේම සිත්ත වෙනවා. ඉස්සල්ලම මාර්තා තමන්ට විරත්ධවයන සාක්ෂික විනාශ කරනවා. වගේම බොහම කක්්පටිවිදිහයට රැන්සම් තමන්ව පොළොඹවන බව අඟවන්න උත්සාහ කරනවා. මොකද මේ වෙනකොට මර්තා දැනගෙන හිටියෙන්නැහැ මේ මරණයේ පිටිපස්සෙ පහසේම අහුවෙන තවත් කෙනෙක් කින්වා කියලා. මාර්තා ඒගෙන දැනගන්නේ බෙනොයිට් ඒගැෙන කියද්දි. කොහොම හාරේ මේ සටන අවසානයේදි රැන්සම් වැරදිකරු විදිට නීතියට ඉදිරිපත් කරෙනවා. හැම ප්‍රශ්නයක්ම විසුඳනාට පස්සේ අන්තිමේදී බැල්කනියවඩට වෙලා හාළන්ගේ තේකෝපෙන් තේබිබී ත්‍රෝම්බි පවුල අයිදිහා බලාගනන්න මාර්තා අපිවා ආයමාත් ප්‍රශ්නක අතරමාන් කරනවා. ඇතරම බෙනොයිට් කියනවිදිර මර්ද අහිංසකද. මෙතැනද අපි අමතක කරන්න හොඳ නැ බෙනෝයිට ට්‍රැවටුනොත් ප්‍රේක්ෂකින්ගෙන අපි ත්‍රවටනා කියනෙක.මි ප්‍රශ්නයත් එක්කම අපි පොඩක් කතාව ආපස්සට ගිහින් හාලන් තමගේ උගුරදන්ඩ කපාගන්න අවස්ථාවදි බැලමු. හාලන් ඉන්න කාමරේ කෙලවරේ තින ස්ෝෆාවක. මාර්තා ඉන්නේ හාරියටම දොරකඩ. හාලන්ගෙ ලේ සෝෆායක පහලතියෙන කාපට්ටිකේ ඇරෙන්න්න වෙන කිසිම තනකට විසිවුනෙන් නැහ. එහෙනම් කොහොමද මාර්තක සපත්තුවට ලේ ආවේ. එහෙම වෙන්න නම් හාළගෙ උගුරුදන්ඩ කැපින වෙලාවිදි මර්තා හාලගේ ලංගම ඉන්න ඕන නේද. හෙන අනි වාරයම මෙ කතාව මාර්ත අපිට නො කියන කොටසකුත් තියෙනවා. කොහමුණන රන්සම්සාහම් මාර්ත අතරතිබුණ සෙල්ලමෙන් ජාග්‍රහණය කරේ දිනන්න සෙල්ලම් කරපු කෙනා නෙවෙයි හරියටම රටාව නිර්මාණය කරපු කෙනා. එතකට ෆිල්ම්ිකේදී මාර්තාගේ මතකයන් ගැන පෙන්න්නන රූපරාම අපිට විශාස කරන බැරිද. මේකට හොඳම උත්තරේ තමයි හාලන්ගේ සිත්තුවමේ මතුවෙන අත්භූත හිනාව. මාර්තාට හිතාමතා බොර කියන්න අමාරයි. හැයි යම්කිසි දෙයක් හිත නිර්මාණය කරගෙන ඒක ඒ විදියට සිද්ධ වනා කියලා හිතරවට්ට ගන්න මාර්තාට පුළුවන්කම තියෙනවනම් මොකද වෙන්නේ. එතනදි මාර්තා තමම් බොරුවක් කියනවා කියෙල හිතන නැත නිසා වමන ඉන්නෙත් නැතිවෙන්න පුළුවන්. මේ මුළු සිද්ධුවීමම මාර්තා යට හිතින් නිර්මාණය කරගත්තයක් නම්. ෆිල්ම්ික අවසාන හරිීදි අපි දකිනවා බිත්තිී ගලතියන හාලැන්ගේ චිත්‍රය වෙනසක්. කලින් හිනාවක් නොතිබුණ චිත්‍රයේ මේ වෙනකොට හිීනාවත් තියෙනවා. ඉන් අපට හිතන්න පුළුවන් මෙ චිත්‍රපටිය පුරාම මාර්තාගේ යට හිත තමයි මේ මතකය නිර්මාණය කරගත්ත කියලා. චිත්‍රපටි අවසානයේදේ මාර්තා හාලන්ගේ පූදලය එක්ක යට හිතිං හාලම් බවට පරිවර්තනය වෙමින් ඉන්නේ. මේ පරිවර්තනය නිසා මාර්තගේ යටහිතේ ඇඳන හිනාව චිත්‍රය තුළේ මර්තා දකිනවා. හැබැයි කිසිම පුද්ගලෙක් සදාකාලික වරදිකාරයෙක්වත් සදාකාලික නිවර්ධකරුවෙක්වත් නිවේ. මනිස්සු ක්‍රියා කරන්නේ A ඒ අවස්ථාවන්ට අනුව හම මනුසේක්ම කරන්නෙ තමංවා ආරක්ෂාකර ගැනීම හලගේ තන අරගන මාර්තා එතනි ඉහට තමටි කිසිම වරදන් නොකරපු මේ ත්‍රෝම්බි පවුලට මොන විදිද සලකාවිද. මේ ප්‍රශ්නයට උත්තරේ ප්‍රේක්ෂකින් වෙන අපිට බාර කරලා චිත්‍රපට අවසාන වෙනවා. ඉතින් අද ඒ වකෙන් මම කතාකරේ ෆිල්ම්ි එක ගැන මගේ පෞද්ගලික අදහස සමහල්ටආර මේ ෆිල්මි ගැන මීට ඩක් වෙන සදහසත්තියන පුළුවන් එඒ හමේ එකක්ම කමින් කරන්න පාල මින් සක්ෂණික ඒවගේ මත් තම සැබස්ක්‍රයි් කල නැත්න මගේ බටන් චනල්ල එක දම සැබස්ක්‍රයිප් කරලා බෙල් අයිකනක ඕන් කරලතිබ. ඔයාට මම ඊරඟට වීඩියෝකක් අපප්ලෝඩ් කරපු ගමම එගෙන නොටිවිකේෂණ එකකින් දනගන්න පුළුවන්. එහෙනත් මම අදරගහිෙන්නම් අපි අමන්තවසකා විමු අලු තීඩියෝ එකින්.